මගේ රටේ මගේ ආදරණීය මාතෘ භූමියේ අභ්‍යන්තර තත්ත්වයන් පිළිබඳව කතා කරන විට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස මේ සියල්ල පුළුල් ලෙස ශක්තිමත් කර තිබෙනවා වගේම මීට අවුරුදු 40කට පෙර අපේ රට තිබුණු තැනත් අපේ රටේ LTT ත්‍රස්තවාදී යුද්ධය අවසන් වී දැන් අවුරුදු 10ක් වෙනවා. ඒ අවුරුදු 10 තුල අපි රට තුල පුළුල් වෙනස්කම් රාශියක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මගේ රජය ගත වූ වසර 3 කාලය තුල විශේෂයෙන්ම පශ්චාත් යුද සමයේ කළ යුතු කාර්යයන් අපි පුළුල් ලෙස ඉෂ්ට කර තිබෙනවා. ජාතික සමගිය, සංහිඳියාව, නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම, එහි අරමුණු කරගත් පුළුල් කාර්යයන් අපි විශේෂයෙන්ම ඉෂ්ට කරලා තිබෙනවා, ඉෂ්ට කරමින් යනවා. ඒ නිසා අපිට මානව හිමිකම් පිළිබඳව ප්‍රශ්නේදී අපි මේ පුළුල් වගකීම් ඉටු කරමින් තිබෙන රටක් විදිහට සෑම රාජ්‍යයකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය අපේ මේ වැඩපිළිවෙලට තව තවත් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ලෝකයේ ඉතාමත්ම ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් පරාජය කරමින් කරුණු ලැබුවේ යුග මෙහෙවර මෙහිදී මා ගෞරවයෙන් සිහිපත් කරන වගේම මගේ ආරක්ෂක හමුදාවලට මා ස්තුතිවන්ත වෙනවා. රටට සාමය ඇති කරන්න, ඒකීයභාවය ශක්තිමත් කරන්න ඒ කරන ලද මහා කැපවීම පිළිබඳ. ඒ නිසා තමයි අද ශ්‍රී ලංකාව බෙදෙන්නේ නැතුව, කැඩෙන්නේ නැතුව ස්ථිර සාමයක් පවතින රටක් වශයෙන් පවතින. කිසිදු විදේශ බලපෑම්, විදේශ තර්ජන ස්වාධීන රටක් විදිහට අපට අවශ්‍ය වන්නේ නැහැ. සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපට දිවෙන්නා වූ ප්‍රශ්න විසඳා ගන්න, අපට ඉඩ දෙන්න ස්වාධීන රටක් විදිහට අපේ රටේ අයිතිය තහවුරු කරගෙන ඉදිරියට යන්න.